මෙතන මගේ බෙහෙත් පැලවල එකතු වෙන කොටසක් මෙතන ඉඟුරු පියලි දෙහි මෙතන හේන් උඳු පියලිය මේ තියෙන්නේ මහ උඳු පියලිය කියලා සමහරු කියන අස්වැන්න චර්ම රෝග වලට ඒ වගේම ආම රෝග වලට ගන්න ඇත්තොර තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ පෙඳ අශෝක පාද අශෝක එහෙමත් නැත්නම් බලල් රැවුල මේ තියෙන්නේ යක් බේරිය එහෙම නැත්නම් නිල් අඬන හිරිය මේ තියෙන්නේ දත් මදින්න ගන්න පුළුවන් හොඳම දැහැටියක් මේ තමයි වැටෙන්දරු ඒ වගේම මේ තියෙන්නේ කපු ඉතාමත් වටින ඖෂධයක් මේ තියෙන්නේ දැත්ත කෙස් වඩන්න ලංකාවේ තියෙන හොඳම ඖෂධයක් ගොරක ඒ වගේ මේ තියෙන්නේ මස් බැද්ද මේ තියෙන්නේ ගොඩක් කට්ටිය බොහොම ආසා ශාකයක් ප්‍රාණජීව මේ තියෙන්නේ රත්නිටොර මේ තියෙන්නේ තිප්පිලි මේ නිල් කටරොළු අපේ ඇඟේ ලේ වඩන්න හැම බොහොම වටිනවා මේ එල කටරොළු කොටි කම්බැබිල මේ තියෙන ඔක්කොම වර්ග ටික මෙතන තියෙන වර්ග 8ක් තියෙනවා මේ තියෙන්නේ හේම් බැබිල බැබිල වර්ග 8ක් මෙතන තියෙනවා මේ තියෙන්නේ සාමාන්‍ය අඬන හිරිය මේ තියෙන්නේ සත්සඳ වෙලක් ඉරක් මුසු වෙච්ච වෙලක් ඉර මුසු මේ තියෙන්නේ දේශීය හීන් ඉගුරු මේ තියෙන්නේ ගොඩක් වෙලාවට කෙසට හිත හිසට හිත අපේ ඒ වගේම කුඩතු වල වලට ප්‍රයෝජනට ගන්න කී කිරින්දිය දිය මිත්ත මේ තියෙන්නේ ගල් දෙමට මේ තියෙන්නේ වස තැල් මේ තියෙන්නේ රස තැල් මේ තියෙන්නේ ඇද් දෙමට කැඩුම් බිඳුම් වලදී ගන්න වටනා ශාකයක් මේ තියෙන්නේ නැගෙනහිර ජාතික පුෂ්පය ගොඩමාලය මෙන්න ලංකාවේ මිනිස්සු වවන්නේ නැති පිටරටින්ම ගේන්න බලන් ඉන්න දෙයක් කොත්තමල්ලි ලංකාවේ වවන්න පුළුවන් හොදට දස්ල බුහවුරුත් දන්නවා දැන් මේ කාලේ ගොඩාක් ජනප්‍රිය ඖෂධයක් වෙලා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අතිමහත් ඩෙංගු හැදිච්ච අයට රුධිර රතු රුධිර සෛල වර්ධනයට යොදා ගන්නවා මේ තියෙන්නේ වෙද මුකුණු වෙන්න ඇස් පෙනීමේ දුර්වලතාවලට ප්‍රයෝජනට ගන්න වැඩිපුරම මෙන්න මේ මුකුණු වෙන්න විශේෂයෙන් මකුණු වෙන්න කියලා සමහරු කියනවා මේකේ කොලේ හීනි දේශීය හීන් කොමාරිකා